वर्ष 1950 දී කාන්තාවන්ට ගුවන් විදුලි කලාවේ දොර විවෘත වුණා. ඊට අදාළ සම්මුඛ පරීක්ෂණයක්ද පැවැත්තුණා. එෙහිදී විශාල පිරිසක් අතරින් එක් අයෙකු තේරීපත් වුණා. ඇය නමින් ප්‍රභා රණතුංග. එතෙක් සිංහල ගුරුවරියක් ලෙස සේවය කළ ඇය ලංකා ගුවන් විදුලියට එක් වෙමින් විශාල මෙහෙවරක් ඉටු කළා. මේ වන විට 85 වෙනි වියේ පසුවන ඇය නිරෝගී සුවයෙන් තම පැරණි මතකයන් සවන සමග බෙදා හදා ගත්තා. ගුරු වෘත්තියේ ගියා දින් ඇත්තටම වැඩ කරේ මේ එක ටර්ම් එකයි. කියන්නේ ජනවාරි වල ඉඳලා අප්‍රේල් නිවාඩු ආවම මේ ගුවන් විදුලියේ තිබුණා ඉදිරිපත් කරන්න කියලා. ඔබ තමයි පළවෙනි ගුවන් විදුලි නිවේදිකාව වුණේ. ඔව්, කියන්නේ මම ගුවන් විදුලි හරි පොඩි දැනක් එකකට. 1950 ගුවන් විදුලියේ දැන් කියන නිද චත්‍රස්ත්‍රයක ආවා. ඉරාවා. ඊළඟට කියන්නේ අලුත් ශාලාව හදලා. ඊළඟට ඉතින් ඉතාලි ගුවන් තැනක් තියෙනවා බොරැල්ලේ. ඒකේ මහත්තුරු දෙන්නයි. ඒකට වැඩ කරේ කොළඹගේ මහත්තයා, කුරුගේ මහත්තයා දෙදරයි. ඒකෝට ඉතින් මේ නව විද්‍යාවක් පටන් ගත්ත 1950. අරගෙන ඉතර කිසිම නිලධාරීන් නැහැ. කියන්නේ නිෂ්පාදක සේවා ඉදිරිපත් කරනවත් කිසිම කෙනෙක් නැහැ. ඔය දෙන්න තමයි සේරම කරේ. ඉතින් ගත්තා තිබුණේ මේ කාණ්ඩයට ගැටින් තිබුණේ එතකොට ආන්දේ ඉන්ටර්නෙට් එක හුඟක් පදයි. ඒටි දවස්වල ගානට දෙන්නේ නම් නැද්ද? මෙච්චර දෙන්න පුළුවන් මේ අවුරුද්දට හුඟක් හරිම ඔබතුමිය සේවය කරන කාලේ, ඒ කියන්නේ මට මතකයි මගේ පුංචි කාලේ අපේ ගෙදර ගුවන් ඉදිරියෙන් තමයි ඇහුනේ බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනය පිළිබඳ ඔබේ කටහඬින්. ඒ සිද්ධිය ගැන මතකයක් තියෙනවද? ඔව් මතක තියෙනවා. හොඳට උදේ අතපුත් ගන්න දෙන්න ඕනේ. ඔය නියම ප්‍රවෘත්ති ආවා. මම ඒ වෙලාවේ ස්ටුඩියෝ එකේ ඉතිේ. ඒක නිවේදනය කළේ වන්දනා. ඒ කාලේ ඔබ ආරම්භ කරපු වැඩසටහන් පිළිබඳ මතකයක් තියෙනවද? වසර 31ක් ඔබ සේවය කළා ගුවන් විදුලියේ. 1981 දී තමයි සමුගත්තේ. ස්වාධීන රූපවාහිනීත් ඔබ එක්ුණා. එහි පළමිනි ළමා වැඩසටහන් නිෂ්පාදකවරිය ලෙස. ඒක කොහොමද වුනේ? ඒක හරිම සතුටුදායක වැඩක්. මම මේ විශ්‍රාම
ගත්තා විතරයි දුර්ගේ මහත්මයාට දැනන්නේ මම පටන් ගත්තා ස්වාධීන රූපවාහිනියක අභාගල ඉන්න ළමයි සඳහා කාන්තාවන් සඳහා වැඩ කරන්න ඒ අතරම මේ නිෂ්ප මේ නියුත්‍රිදේශා ඕනි කරා කියලා ඉතින් බොහොම සතුටින් වැඩ බාරගත්තා අරගෙන අරා ළමයි වෙනින් අපි කරා පළවෙනිම සත්වෝත්තර ගමනක් සාමාජ ආමර සත්වෝත්තර යකි ඉතින් ඒක කරා දිගටම කරා ඉස්සරහට ගානක් කරා ඒ අතරේ කාන්තාවන් සඳහා වැඩසටහන ඉදිරිපත් කරා ඒ අතරේ තව පිළිවෙල වැඩසටහන් විශේෂාංග ඉදිරිපත් කරා පාසල්වල ආරාධනා කළ වැඩසටහන් කීපයක් ඉදිරිපත් කරා ඒ අන්දම ටිකේ නිවි වැඩසටහන් කරා ප්‍රභා රණතුංග මහත්මියනි ඔබ සමග කළ මේ සාකච්ඡාව බෙහෙවින්ම ප්‍රීතිමත් එකක් ඔබට දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා ආ ඔබට මුදු සරණයි ඉතත් සුභ කතා කරන්න හම්බුනේ ලැබුණේ